අකන්නව සිවුවන දිනටත් මෙරට දෛනික කොවිඩ් රෝගීන් දහස ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ රෝගීන් 1156 දෙනෙකු ලෙසයි. විදේශගතව සිට පැමිණි පුද්ගලයන් 5 දෙනෙකුද ඊට ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 613478ක් ලෙසයි. සාමාන්‍යයෙන් වසංගතයක මෙවැනි තත්ත්වයන් වලදී අපි කියන්නේ අඩුව වැඩිවීම නිතර සිද්ධ වෙනවා. එතකොට ඒ පදනමෙන් ගත්තහම මේ මොහොතේ අඩුවීමක් දකින්න ඕනම දෙයක් ඊළඟ මොහොතේ වැඩිවන්නට පුළුවන්. ඒ වගේම මේ මොහොතේ වැඩියෙන් දක්නට දෙයක් ඊළඟ මොහොතේ අඩුවන්නට පුළුවන්. අපිට මේ ස්වභාවය තමා ඔමික්‍රෝන් රෝගය මේ මොහොතේ අපිට අඩු රෝග ලක්ෂණ හෝ එවැනි තත්ත්වයක් පෙන්නුම් කරනවට. ඉදිරියේදී අපිට අපි කියන්නේ අනිවාර්යයෙන් එහෙම සිදු වෙනවාය කියලා. නමුත් එන්න ඉඩ තියෙනවා ඊට වඩා බරපතල රෝග ලක්ෂණ තියෙන ප්‍රභේද හෝ තියෙන ප්‍රභේදයේම රෝග ලක්ෂණ මතුවීම වෙනස් වන්නට ඉඩ තියෙනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සියතට ප්‍රකාශ කළා. ඒ අනුව ගත වූ සති 3ක කාලය තුළ පාර්ලිමේන්තුව කොවිඩ් පොකුර 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුනිරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදිත තවත් මරණ 19ක්ද ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පිරිස අතරට කාන්තාවන් 5 දෙනෙකු හා පිරිමි පුද්ගලින් 14 දෙනෙකුද ඇතුළත්. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15492 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.